මේ රටේ දේශපාලනය ඇතිවෙච්ච විශාලතම සන්ධානය. මේ රටේ දේශපාලනය තුළ ඇතිවෙච්ච ප්‍රතිපත්ති මත පදනම් වෙච්ච විශාලතම සන්ධානය. මේ රටේ දේශපාලනය තුළ උගත් බුද්ධිමත් දක්ෂ පළපුරුදු දේශපාලනය හිටපු දේශපාලනය හිටපු නැති මේ රට ගොඩනගන්න පුළුවන්, මේ රටේ ණය ගෙවන්න පුළුවන්, ණය ගෙවලා මේ රට සමෘද්ධිමත් කරන්න පුළුවන් හොඳම කණ්ඩායම එක්ක හදන සන්ධානය. පිරිසුදුව සන්ධානය, දක්ෂම සන්ධානය, පුළුල්ම සන්ධානය, සමගි ජන සන්ධානය. ඒ වගේම අපි දැක්ක අද දින සමගි ජන බලවේගයේ සම්බන්ධ සමග දයාසිරි ජයසේකර මහත්මයා සම්බන්ධ වුණා. ඔබතුමා මේ තත්ත්වයේ දැන් විශේෂයක් තියෙනවද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොටසක් දයාසිරි මෙතුමත් සමග දෙකඟ වුණා. එතුමා සමග රට පුරාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රී දුවර දරපු අය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුවර දරපු අය, අපේක්ෂකයන් වෙච්ච අය, ඒ වගේම උගත් ප්‍රභූවරු අපිත් එක්ක එකතු වුණා. අපි බොහොම සතුටුයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඒ විචිත්‍රත්වය අවශ්‍යයි. දයාසිරි මෙතුමා ප්‍රමුඛ ඒ කණ්ඩායම අපි ආදරයෙන් පිළිගන්නවා. මේ රට ගොඩනගන ගමනට එතුමල්ලගේ ඒ ශක්තිය අපිට වැදගත්. මහජනතාවත් නෑ, කවුරුත් නෑ, දිනන්නෙත් නෑ. වෙන අය දේශපාලනය නොකරන වෙලාවේ එතුමල්ල දේශපාලනය කළා, රැස්වීම් තියලා ඔලු පෙන්නවා. දේශපාලනය තුළ තියෙනවා මේ පීක් වෙන්න ඕනේ, මුදුනට යන්න ඕනේ. ඡන්ද ව්‍යාපාරයේ අන්තිම දවස, නැත්තම් ඡන්දේ දෙන දවස. හැබැයි ඡන්ද ව්‍යාපාරේට මාස ගාණක් තියලා මුදුනට ගියාම ඊට පස්සේ තියෙන්නේ පල්ලමට යන්න විතරයි. ඒ නිසා නියම වෙලාවට දේශපාලනය කරන එක තමයි, නියම වෙලාවට සැලසුම් කරන එක තමයි, නියමාකාරයෙන් ඡන්ද ව්‍යාපාරයක් කරන එක තමයි දේශපාලනය කියන්නේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ වෙන කවුරුත් දේශපාලනේ නැති වෙලාවේ දේශපාලනේ පටන් අරගෙන අනවශ්‍ය වෙලාවක දේශපාලනේ මුදුනට ගිහිල්ලා ඉන්පස්සේ ඒ දේශපාලන කන්දේ ඉඳලා පල්ලෙහාට බැහැගෙන යනවා. දැන් බැහැගෙන යෑම හැර වෙන විකල්පයක් නැහැ. ආපසු හරවන්නට සමත් ජගතෙක් නැහැ. දැන් මෙරටේ අනිකුත් දේශපාලන බලවේග නියමිත සැලැස්මක් අනුව වැඩ කරනවා. ඒ දේශපාලන බලවේග අතරින් සමගි ජන බලවේගය ඉතාමත්ම පැහැදිලි බහුතරයක් මහ පොළොවෙත් මුළු රටෙත් මේ ප්‍රතිපත්තිමය වශයෙන්ුත් දේශපාලනික වශයෙන්ුත් සංධානයක් වශයෙන්ුත් ලබාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ජාතික ජන බලවේගයට හෝ JVP එකට අද ඉතුරුලා තියෙන්නේ අර 3% සහ තව පොඩ්ඩක් විතරයි. ඉතින් පොහොට්ටුවෙන් කැඩී ඉතිරි වෙන කෑල්ලක් එකතු කරගත්තාම 3% 50% පයින්නේ නැහැ. ඒ වගේ ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයලස නාමල් රාජපක්ෂ මහත්මයා පත් වෙනවා. මේ තත්ත්වය තුළ උතුමා නම් කියන අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරනවා කියන. උතුමා මොකක්ද ඒ කියන්නේ? මේ ඡන්දෙට ඉදිරිපත් වන හැම අපේක්ෂකයෙක්ම කියන්නේ මම ජයග්‍රහණය කරනවා කියලා. නමුත් අපිට පැත්තක ඉඳලා බලලා ඒ එක එක අපේක්ෂකයාගේ තරාතිරම මොකක්ද, ජනතාව තුළ තියෙන සහයෝගය මොකක්ද කියන කාරණා ගැන නිගමනවලට එළඹෙන්න පුළුවන්. ඉතින් පළමුවෙන්ම අපි නාමල් රාජපක්ෂ මහත්මයාට සුබ ප්‍රාර්ථනා කරනවා. මොකද නාමල් රාජපක්ෂ මහත්මයා මේ රටේ වැදගත් දේශපාලන પરම්පරාවක කෙනෙක්. ඔහු මේ දේශපාලන પરම්පරාවේ අන්තිමයා වෙනවද, නැත්තම් මේ දේශපාලන પરම්පරාව තවදුරටත් ඉදිරියට ගෙන යනවද කියලා තීරණය කරන්නේ මේ මැතිවරණය. ඒ වගේම නාමල් රාජපක්ෂගේ ඒ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය අනෙක් අපේක්ෂකයන්ටත් බලපාන. දැන් අපි නම් බොහොම සන්තෝෂයෙන් ඉන්නේ. මොකද පොහට්ටුව කෑලි වලට කැඩිලා ඒකෙන් කෑල්ලක්නේ නාමල්ට හම්බ වෙන්නේ, ඒකෙන් කෑල්ලක්නේ රනිල් වික්‍රමසිංහට හම්බ වෙන්නේ. අපිටත් කෑල්ලක් තියෙනවා, JVP එකටත් කෑල්ලක් තියෙනවා. ඉතින් ගෝඨාභයගේ 52% නැත්තම් 169 කෑලි 6-7 කැඩිලා ඒ එක කෑල්ලකටවත් 50% පහු කරන්න බෑනේ. ගෝඨාභය රාජපක්ෂගේ 69 ලක්ෂය කියලා කියන්නේ මුළු රටේම ඡන්ද සංඛ්‍යාවෙන් 52%. ඒතර ගෝඨාභය රාජපක්ෂගේ 52% කෑලි 6කට තුර කැඩුනහම ඒක කැඩෙන්නේ 10, 12, 7, 8, 1, 2. ඒ 52කින් 40-50ක් ගන්නෙන්නේ නැහැනේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂගේ පොහොට්ටුවේ ඡන්ද පදනම මත විශ්වාසය තියෙන කිසිම අපේක්ෂකයෙකුට
මේ ජනාධිපතිවරණේ ජයග්‍රහණය කරන්න බෑ. ඒකෙන් කැඩිලා එන පිරිස් අපි බාරගන්න. හොඳ මිනිස්සු, ගුණවත් මිනිස්සු, යහපත් මිනිස්සු, දක්ෂ මිනිස්සු, උගත් මිනිස්සු එදා ගෝඨාභයට ඡන්දෙ දුන්නත් අපි කැමැති ඒගොල්ලත් එක්ක වැඩ කරන්න. ඒ අපේ රටේ පුරවැසියෝ, වටිනා පුරවැසියෝ. හැබැයි අපි දූෂිතයත් එක්ක වැඩ කරන්නේ නැහැ. අපි මේ රට විනාශ කරන්න දායක වෙච්ච අයත් එක්ක වැඩ කරන්නේ නැහැ. මේ රටේ අනාගතය ගොඩනගන්න පුළුවන්කම තියෙන්නේ එකම පක්ෂයටයි, ඒ සමගි ජන සන්ධානය දේශපාලන බලවේගයට, සජිත් ප්‍රේමදාස නායකතුමාට. එතුමා මේ රටේ දැවැන්තම දේශපාලන බලවේගය ඒක රාශි කරලා තියෙනවා. උතුරත් දකුණත් නැගෙනහිරත් බටහිරත් මධ්‍යකඳු කරේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ප්‍රජාවන් එකමුතු කළා, එක්සත් කළා. මේ රට එක්ව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කරන දේශපාලන ශක්තිය එතුමා ගොඩනගලා තියෙනවා. මේ මැතිවරණේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් වෙන්නේ නියත ජයක් ගෙනෙන අපේක්ෂක හැටියට. ප්‍රබල දේශපාලන පක්ෂ සහ ප්‍රබල සංවිධාන නියෝජනය කරපු අය මේ තත්ත්වය තුළ අතිමහත් බහුතරයක් දිනා ගැනීමේ හැකියාවක් තියෙද මේ ඉදිරිපත් තේරිපත් වෙන ජනාධිපතිවරයා? ඔය ප්‍රබල අපේක්ෂකයෝ කියන්නේ කවුද? ගිය මැතිවරණයේදී 102ක් ගත්ත රනිල් වික්‍රමසිංහ, ගිය මැතිවරණයේදී 103ක් ගත්ත අනුර කුමාර දේශනායක, ගිය මැතිවරණයේදී 142ක් ගත්ත සජිත් ප්‍රේමදාස, දැන් 102, 103, 142ත් එක්ක ඔබ සංසන්දනය කරනවා. මොකක්ද සංසන්දනය කිරීම? You're watching the Life Traveler channel.